සියලුම ගෞරවයක් මහිමයක් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනි කරන්ට යන්නේ ශුද්ධ බයිබලයේ රෝම අටේ 26 වෙනි පදයයි. ආත්මයන් වහන්සේත් අපගේ දුර්වලකම්වලදී උපකාර කරන සේක. මක් නිසාද යුතුයද යාඥා කරන්නට පිනොදනිමු. නමුත් ආත්මයන් වහන්සේම කිය නොහැකි කේන්ද්‍ර ගැඹුරින් අප උදෙසා මැදහත්කම් කරන සේක. සමහර විට යාඥා කරන විට අපගේ සිතේ ඇති දේ දෙවන් වහන්සේට කීමට අපට උපකාර අවශ්‍ය බව අපට හැඟෙනවා. ඇත්තටම කියව යුතු නියමිත වචන හෝ ගැඹුරු හැඟීම් ඉදිරිපත් කරන්න කෙසේදයි අප නොදැන සිටිය හැකි. රෝම 8 වෙනි පරිච්ඡේදයේ පාවල්තුමා පවසන්නේ ආත්මයන් වහන්සේ කිය නොහැකි කේන්ද්‍ර ගැඹුරින් අප කියව යුතු දේ දෙවන් වහන්සේට ඉදිරිපත් කරන බවයි. 26 වෙනි පදේ කියන්නේ යුතුය ලෙස යාඥා කරන්නට අපි නොදනිමු. නමුත් ආත්මයන් වහන්සේ කිය නොහැකි කේන්ද්‍ර ගැඹුරින් අප උදෙසා මැදහත්කම් කරන සේක යනුවෙනුයි. ආත්මයන් වහන්සේ සෑම විටම දෙවන් වහන්සේගේ කැමැත්තටයි යාඥා කරන්නේ. පියාණන් වහන්සේ ආත්මයන් වහන්සේගේ සිත දන්නවා. අප යාඥා කරන විට දෙවන් වහන්සේ අසනවා. අපගේ ගැඹුරු අවශ්‍යතා උන්වහන්සේ දන්නවා. අපි මෙනෙහි කරමු. අපගේ යාඥා වචනවලට දැමීමට අපට නොහැකි විට දෙවන් වහන්සේ අපගේ සිතට ඇහුම්කම් දෙනවා. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප යාඥා කරන විට අපට උපකාර කිරීමට ආත්මයන් වහන්සේව ලබා දීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. අපගේ යාඥාවට සවන් දීම ගැනත් අපට ප්‍රේම කිරීම ගැනත් ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.